සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවස්සේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂී. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්. හෙළ වෙදකම රැකගැනීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. මිල වැඩි බේකරි නිෂ්පාදන. අපි තීරණය කරා පාන් හැර අනිත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට. වෙන මේ මිල වැඩිම අසාධාරණයි. නවාස් ෂරීෆ්ත් ජම්පරය. දේශීයත්වයට අනන්‍ය වූ හෙළ වෙදකම රැකගැනීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ආයුර්වේද එක්ස්පෝ 2018 ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනයේ නැරඹීමට එක්විමිනුයි ජනාධිපතිතුමා මේ පිළිබඳ අදහස් පළ කළේ. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ආයුර්වේද එක්ස්පෝ ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර සංවිධානය කෙරුණේ හත්වන වරටයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලය සහ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද අද පෙරවරුවේ ප්‍රදර්ශනය නැරඹීමට එක් වුණා. බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකේ පුරා ව්‍යාප්ත වී තිබෙනවා වගේම සෑම රටකම තිබෙන දේශීය වෛද්‍ය ක්‍රම ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රදර්ශනයක් තුළ ජනතාවට අවබෝධයක් දෙන්නේ අපේ රටේ තිබෙන ආයුර්වේදයේ දේශීය වෙදකම, හෙළවෙදකම, ඒ අංශ සහ ඊට අදාළව කටයුතු කරන කර්මාන්ත ව්‍යාපෘති, ඒ ශේෂ්ත්‍රයේ ලබා තිබෙන දියුණුව පිළිබඳවයි. අද අධි තාක්ෂණික ලෝකය තුළ ජීවත් වන අවස්ථාවක සෑම විටම සෑම රටකම ජාතියක් තමන්ගේ රටේ තිබෙන දේශීය ජාතියට අනන්‍ය වූ, ජාතියට අනන්‍ය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රම පමණක් නොවේ, අනිකුත් සියලු ශේෂ්ත්‍රයන් පිළිබඳව පුළුල් අවබෝධයකින් ඒ වගේම ඕනෑකමින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද සහ සාම්ප්‍රදායික ඖෂධ පිළිබඳ සැසිමාලාවක්ද පැවැත්වෙනවා. ආයුර්වේද ශාකසාර නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, ආයුර්වේද සායන ඇතුළු ප්‍රදර්ශන කුටි 160ක් පමණ ඊට ඇතුළත්. ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමට නියමිතයි. මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. තවත් උත්සව කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ගොකරැල්ල පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ පොලිස් උත්තමාචාර මධ්‍යයේ. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ගොඩනැගිල්ල විවෘත කෙරුණේ. ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 71ක්. මෙය සියලු පහසුකම් වලින් සමන්විතයි. ඉබ්බාගමුව නවනගර ශ්‍රවණාගාරය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සියලු පහසුකම් වලින් සමන්විත ශ්‍රවණාගාරය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 104ක්. මෙහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය බෙදාහරින අය අතරංගුඩු ගැනීමේ ක්‍රමවේදය 2015 වසරෙන් පසු වෙනස් කළ බවයි. ඕනෑම රජයක මූලික යුතුකම වෙලා තියෙන්නේ පරිපාලනයයි නීතියයි ගෙනියන්න. නීතිය නැත්තම් පරිපාලනයක් නැහැ. පරිපාලනයක් නැත්තම් නීතියක් නැහැ. මේ දෙක ඇති කරන්න තමයි 2015 මේ ආණ්ඩුව ඇති කරේ. අද අපේ ගමට බලපාන්නේ මත්ද්‍රව්‍ය. එදා මත්ද්‍රව්‍ය තිබුණේ කොළඹ නගරවල විතරයි 2002. 2002 වාගේ නීතිය සාමය ක්‍රියාත්මක කරා නම් අද ගමේ මත්ද්‍රව්‍ය තියෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න ඉඩ දුන්නේ නැහැ. උඩින් කියනවා මර්ධනය කරන්න එක යටින් හිටිය ඔක්කොම මත්ද්‍රව්‍ය ගත්තම ඇල්ලුවත් කොහොමද? හැම එක්කෙනාටම දුරකථනයෙන් කියනවා මෙයාව අතාරින්න. මෙයා දේශපාලන හෙංචයියෙක්. ඉතින් ඒක කාලයක් තිබුණා මත්ද්‍රව්‍ය විකුණුවත් දූෂණය කරත් ඒක තමයි මූලික සුදුසුකම් ප්‍රාදේශීය සභාවේ සභාපති වෙන්නේ. ඉතින් අන්න එහෙම තියෙන කාලෙක තමයි මේ මත්ද්‍රව්‍ය නවත්තන්න කියලා අපි කිව්වේ. 2015 ඉඳන් පොලිසියට කියලා තියෙනවා මත්ද්‍රව්‍ය නවත්තන්න. එදා කරේ බෙදාහරින බට්ටෙක් අල්ල ගන්නවා. බෙදාහරින මිනිහ අල්ලගත්තා කියලා මත්ද්‍රව්‍ය සැපයන එක නවත්තන්නේ නැහනේ. බට්ටෝ අල්ලගෙන වැඩක් නැහැ. බෙදාහරින මිනිස්සු දේශපාලන රැකවරණේ තියෙනවනේ. බට්ට අල්ලගෙන ගියාම කෙනා ඔය හිරියට යන්න අපි පවුල බලා ගන්නම් කියලා. ඉතින් 2015 වෙනකම් මේ ක්‍රමවේදය වෙනස් කරා. අපි තීරණයක් අරගත්තා
සැපවීම් ජාලාව කොහොමද කඩන්නේ කියලා. මොකද සැපයන්න බැරි නම් බෙදා හරින මිනිස් හොයාගන්න බෑනේ මොනවද බෙදා හරින්නේ. ඉතින් සැපවීම් ජාලිත ගැහුවා. ඒක තව කරන්න තියෙනවා. ඒත් හොඳ ආරම්භයක්. දැන් සැපවීම අඩු වෙන නිසා කාරණා දෙකක් වෙලා තියෙනවා. අද මත්ද්‍රව්‍යයේ මිල තුන්ගණයකින් වැඩි වෙලා තියෙනවා. බෙදා හරින අය තමන් අතර ගහ ගන්නවා මේ අඩු ප්‍රමාණය අරගෙන බෙදන්න. ඉතින් එතන ගහ ගන්නවා විතරක් නෙමෙයිනේ. වෙඩි තියා ගන්නවා. එකෙක් දෙකෙන් මැරෙනවා. ඔක්කොම වෙන්නේ ඒගොල්ලෝ අතර. පොලිසියට වඩා ලේසි එතකොට ගිහින් මේගොල්ලෝ අල්ල ගන්න. ඔය සිද්ධි තව ටිකක් ඇති වෙයි. ඒ පොලිසිය යුතුකම් මම ඇමතුමාටයි පොලිස් පොයිතුමාටයි කිව්වක් මේ රටේ සාමාන්‍ය ජනතාවට හානි නොවන විදිහට මේක මර්ධනය කරන්න. දැන් ඉතුරු එක තියෙන්නේ කොහොමද අපි සැපවීම අනික් කොනෙන් නවත්තන්නේ? මොකද ප්‍රධාන සැපවීම කාර්ය කීප දෙනෙක් පැනලා ගියා රට. දැන් අපි ඇමතුමයි විදේශ ඇමතුමයි අධිකරණ ඇමතුමයි පොලිසියයි නීතිපතිට කියලා තියෙන ඒ රටවල් වලට ගිහින් මේගොල්ලෝ ආපහු ගැනීමේ නියෝග හොයාගන්න කියලා. එහෙනම් තදින් අද මද්ද්‍රව්‍ය පාලනය කරගෙන පොලිසියත් ඒක විශේෂ බලකාය. මේක සාර්ථකව කඩා ගත්තාම තමයි මේ උවදුර නවත්තන්න තියෙන්නේ. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. පොලිසිය නිලධාරියා වඩාත් මහජනයාට ලං කර ගැනීමේ සුවිශේෂී ප්‍රයත්නයක් ලබා ගන්නේ අපේ ප්‍රමුඛ ඉලක්කය වන ජාතික ආරක්ෂාවත් අපරාධ වැළැක්වීම සහ විසඳීමත් දූෂණ මර්ධනයටත් මහජන සහයෝගය අවශ්‍ය නිසායි ඉතාම සාර්ථකයි ගරු අගමැතිතුමනි අපේ ප්‍රයත්නය. වාරියපොළ පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 95 ඉක්මවනවා. පොලිස් ස්ථානයක් සතු විය යුතු සියලුම පහසුකම් වලින් මෙය සමන්විතයි. මාවනැල්ල අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය හා අවට ප්‍රදේශයේ නවීකරණ කටයුතුද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයාතුළු පිරිස විශේෂ දේව පූජාවකටද සහභාගී වුණා. දේවාලයට පැමිණ සිටි පිරිස සමග අග්‍රාමාත්‍යවරයා කතාබහකද නිරත වුණා. ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 45ක් වැය වනු ඇත. උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් ස්වාධීන මෙන් ඉල්ලා වවුනියා තැපැල් කාර්යාලය ඉදිරිපිට උපවාසයට වසරක කාලයක්ද කිලිනොච්චේ කන්දසාමි කෝවිල අසල ආරම්භ කරන උපවාසයට දින 500ක්ද ගත වී තිබෙනවා. එසඳහා සහයෝගය දැක්වීමේ අධිෂ්ඨාන ක්‍රියාවලියක් ලෙස විරෝධතා ව්‍යාපාරයක් පසුගිය ජූලි 13 සහ 12 වන දින පුරා කොළඹ රඟහල පරිශ්‍රයේදී පැවැත්ුණා. ඕනෑම පුද්ගලයෙකුට ස්වකැමැත්තෙන් අතුරුදන්වීමේ හැකියාවක් තිබේ නම් එය ඉන්ද්‍රජාලික වැඩකි. ස්වකැමැත්තෙන් තොරව අතුරුදන්වීමට ලක්වන්නේ නම් එය ඛේදවාචකයකි. මේ ශ්‍රී ලාංකික භූමිය ඒ ඛේදවාචක වලින් පිරුණු භූමියකි. අතුරුදන්වීමට ලක් වූ 100,000 ගණනකගේ නැසියන් නැගෙන දුක් අඳෝනා දසතින්ම ඇසේ. අතුරුදන්වීමට ලක් නොවී සිටීම පුද්ගලයෙකු සතු අයිතියක් බව ශිෂ්ට සම්පන්න රටක මූලික පිළිගැනීමකි. ශ්‍රී ලංකාවද අද ඒ අයිතිය පිළිගනී. ඒ පෙරවැරදි නිවැරදි කර ගැනීම සඳහා උත්සාහයක් ගනිමින් තිබේ. නමුත් ඛේදවාචකයකට ගොදුරු වූ මිනිසුන්ට ඉක්මනින් සහනයක් අවශ්‍යය. අතුරුදන්වුවන්ගේ ඥාතීන් හඳුනාගන්නේ ඒ වෙනුවෙනි. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව අතුරුදන්වුවන්ගේ කොමිසමේ සභාපති නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් අපවිමසීමක් කළා. පිළිකාව රෝගයෙන් හිසකෙස් සියල්ල ගිහිල්ලා තාමත් ඒ අම්මා රෑට බත්පතක් වැඩියෙන් බෙදලා තියෙනවා පුතා ගෙදරෙයි කියලා 2009 අතුරුදහන් වෙච්ච පුතා. තවමත් මේ ආණ්ඩුව මේ අම්මලා වෙනුවෙන් කිසිම සැලකීමක් හෝ කිසිම වගකීමක් ගන්නෙ නැහැ. උතුරේ දෙමාපියන්ගේ උතුරේ මිනිසුන්ගේ ප්‍රධාන ඉල්ලීම කරුණා කළා ඔබලාගේ හමුදාවට බාරගත් අපේ දරුවන්ගේ ලයිස්තු ඉදිරිපත් කරන්න. ඒ ක්‍රියාදාමය සංකීර්ණ ක්‍රියාදාමය වහාම ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියලා කියන්න බෑ. විද්‍යානුකූලව විමර්ශන පවත්වලා තමයි මේ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ. අපි අතුරුදන් වූ අය පිළිබඳව නෙමෙයි අපි ප්‍රශ්න කරන්නේ. අතුරුදන් කරලා තිබෙනවා ඒ වචන ඒ කාර්යාලයේ මේ නම වශයෙන් සඳහන් වෙලා නැහැ කොතනවත්. මේ කාර්යාලයේ නම තමයි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය. පනතේ නිර්වචනයේ බැලුවොත් අතුරුදහන් වූවන් සහ අතුරුදහන් කරවන ලද අය ඒ වගේම ක්‍රියාන්විත අතුරුදහන් වූවනුත් මේ නිර්වචනයට අයිති වෙනවා. අතුරුදහන් වූ අය පිළිබඳව මීට පෙරද විවිධ කොමිෂන් පවත්වලා තිබෙනවා. ඒ කොමිෂන් වාර්තාවට මේ කාර්යාලය මොකද කරන්න යන්නේ කියන කාරණාව එක දෙක අපේ නිලධාරීන් බඳවගත්තට පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා ඒ පරණ කමිෂන් වාර්තාත් අධ්‍යයනය කරලා ඒවවල අවශ්‍ය කරන තත්ත්වත් ලබා ගන්න අපේ කාර්යය සඳහා 20ක් 30ක් අපි කියනවා 100,000 ගණක් මේ අතුරුදන් වෙලා තිබෙනවා කියන කාරණාව. ICRC සංවිධානය 2016 වෙනකොට 16,000ක් පමණ සංඛ්‍යාවක් අතුරුදන් වූ තැනැත්තන් හැටියට හඳුරගෙන තියෙනවා. පරණගම කොමිසමේ 20,000 ගණන් අතුරුදන්වන් කියලා හඳුරගෙන තියෙනවා. නිශ්චිත සංඛ්‍යාවක් තවම නිර්ණය කළා නැහැ. ඒකත් අපේ එක කාර්යයක් සහ ඒ අයගේ අවසන් ලයිස්තුවක් සකස් කරන එක. ඊළඟ ඡන්දය වෙනකම් මේක පාවිච්චි කරයි. මේක පිටුවලා තිබෙන්නේ දෙබර ජනතාවගේ නොවිසඳි ප්‍රශ්න විසඳන සඳහාද එසේ නැත්නම් ජාත්‍යන්තරට හා දකුණේ ජාතිවාදීන්ට පිළිතුරු සඳහා මේ කාර්ය පිටුවලා තිබෙනවා කියන කාරණාව.
කාර්යාලය පිහිටවන්න ඕනේ ජිනීවා සතුටු කරන්න නෙවෙයි මේ රටේ ඇත්ත අවශ්‍යතාවයක් මත දකුණාන්තවාදීනොත් මේ කාර්යාලය පිහිටවීම ගැන විවේචනය කරනවා. වශයෙන්ම මේ රටේ අතෝදහන් වූවන් සතුටුසන් කරවන ලද අයගේ පෞද්ගලිකට අවශ්‍ය කරන සහනය ලබා දීමට. මගේ නිදහස තියෙන්න නම් ලංකාවේ දෙමළා හෝ මුසල්මානුවට නිදහසක් තිබිය යුතුයි. ඔවුන්ගේ නිදහස අපි වලදානවා නම් ඒ මගේ නිදහසේ මලගම. අපි ඒ අයගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම උද්ඝෝෂණ කරන අතරතුර කටයුතු කරන්න මේ කාර්යාලයත් එක්ක සාකච්ඡාව යෙදෙන්න තමයි අපි ඒ අයට ආරාධනා කරන්නේ. දැන්ටමත් අපි යම් යම් තීරණ අරන් තියෙනවා සාක්ෂි කැඳවන්න. මේක දීර්ඝකාලීන ප්‍රශ්නයක්. පිට පොරොන්දු වෙන්න බෑ කාටවත් කෙටි විසඳුම් තියෙනවායි කියලා. නමුත් විද්‍යා ක්‍රමානුකූලව විද්‍යානුකූලව මේ විමර්ශන පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. 2018 වසර සඳහා වන ගෝලීය සාම දර්ශකයට අනුව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 13කින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ගෝලීය සාම දර්ශකයේ යනු ලෝකයේ සාමකාමී බව පිළිබඳව ප්‍රමුඛතම අන්තර්ජාතික දර්ශකයයි. 2018 වසර සඳහා වන ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව එහි 67 වන ස්ථානය ලබා ගනිමින් දකුණු ආසියාවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. එහිදී ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1.954ක්. 2018 වාර්තාවට අනුව පෙරමුණේ සිටින්නේ අයිස්ලන්තයයි. නවසීලන්තය, ඕස්ට්‍රියාව, පෘතුගාලය හා ඩෙන්මාර්කය පිළිවෙලින් දෙවැනි, තෙවැනි, සිව්වෙනි සහ පස්වෙනි ස්ථාන ලබාගෙන සිටිනවා. 2014 වර්ෂයේදී ගෝලීය සාම දර්ශකයේ ලංකාවට හිමිවුණේ 114 වැනි ස්ථානයයි. 2017දී 80 වන ස්ථානය හිමිකරගෙන තිබුණා. 2017 වසරට සාපේක්ෂව 0.029ක යහපත් වර්ධනයක් මෙවර පෙන්නුම් කරනවා. පසුගිය තෙවසරක කාලය තුළ ශ්‍රී ලංකා රජය සිදු කළ දේශපාලන ප්‍රතිසංස්කරණයත් ජාතික ආණ්ඩුව යටතේ ඇතිවුණු දේශපාලන ස්ථාවරභාවය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු වීම ආදී කරුණු කෙටි කාලයක් තුළ මෙවැනි වර්ධනයක් ළඟා කර ගැනීමට හේතු වී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ලෝක සමස්ත සාම දර්ශකයෙහි අගය 0.27කින් පහත යන විට, එනම් සමස්ත ලෝකයේම සාමය බිඳ වැටෙන විට ශ්‍රී ලංකාව සාම දර්ශකයේ ඉදිරියට පැමිණීමයි. දකුණු ආසියාවේ සාමකාමී රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ භූතානයට පමණි. ආසියාවේ සුපිරිතමයා වන චීනය 124 වෙනි තැන හිමිකර ගනිද්දී අසල්වැසි ඉන්දියාව 136 වන ස්ථානයේ පසුවනවා. ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාව ඉදිරියට පැමිණීම රටේ සංවර්ධනයට, විදේශ විනිමය ඉහළ යාමට, සංචාරක කර්මාන්තයේ වර්ධනයට, විදේශීය ආයෝජන ඉහළ යාම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වර්ධනයට ඍජුවම බලපානු ඇත. මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භමින් ගම්පෙරළිය ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික්ක වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවරටිය නගරයේදී හෙට ආරම්භ වනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම හඳුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු අංශ රැසක සංවර්ධනය ඇති කිරීම ගම්පෙරළිය ජාතික වැඩසටහනේ ඉලක්කයයි. ඒ අනුව මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීම හෙට සිදු කිරීමට නියමිතයි. නව ව්‍යවසායක ප්‍රජාවක් බලගැන්වීම සඳහා හඳුන්වා දුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන ක්‍රියාත්මක කරන බැංකුවල විශේෂ ඒකක විවෘත කිරීමද මේ යටතේ සිදුවනවා. ඒ අනුව නිකවරටිය මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වෙන් විවෘත කිරීමට නියමිතයි. ජනහමුවක්ද නිකවරටියේදී හෙට පැවැත්වෙනවා. මේ අතර සංවර්ධන සංග්‍රාමයක් ඇති කරමින් ගම්පෙරළිය තවත් වැඩසටහනක් වෙල්ලස්සේදී හෙට ආරම්භ වෙනවා. වැල්ලවාය මීදිනිය පාලම ඉදිකිරීම, මඩුල්ල කොංගස් ආරාව වැවහා සියඹලාණ්ඩුව මීකොටු ආරවැව ප්‍රතිසංස්කරණය හෙට ආරම්භ වන්නේ මීට සමගාමීවයි. ඉන්ධන මිල ඉහළ යන බවට ආරංචි ලැබුණු සැනින් බාණ්ඩ මිල වැඩි කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් පෙළඹෙනවා. එහෙත් පාරිභෝගිකයාට ඇතිවන මෙම බලපෑම පාලනය කිරීම සඳහා දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේද දැන් අපේ රටටද අත්‍යවශ්‍ය වී තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම සහ පාලන මිල ගණන්වල පවතින අකාර්යක්ෂමතාව හේතුවෙන් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය ක්‍රියා කළා. ඉන්ධන මිල ඉහළ යන විට භාණ්ඩ මිල ඉහළ දමන අපේ රටේ බොහෝ ව්‍යාපාරිකයන් ඉන්ධන මිල පහළ යන විට භාණ්ඩ මිල පහළ දැමීමට සූදානම් නැහැ. සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය පාන් හැර අනෙකුත් බේකර් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමටද පියවරගෙන තිබෙනවා.
අපි තීරණය කරා ඉරිද මැදම රාත්‍රියේ ඉඳලා පාන් හැර අනිත් සියලුම වේග නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වැඩි කිරීමට. ඩීසල් මිල ආයි වැඩි වුණා. පාන් ගෙඩියේ මිල අනිවාර්යෙන් රුපියල් 10කින් වැඩි කරන්න සිද්ධ වෙනවා. එහෙත් මෙවැනි තීන්දුව ගන්න අයට ජනතාව දක්වන්නේ වෙනත් ප්‍රතිචාරයක්. පදාගන්න පාන් ගෙඩිය අසන්න මිනිස්සයා පාන් ගෙඩිය බොහොම අමාරුවෙන් අරගන්නේ. පාන් වැඩි කරන එකදී හොඳ නෑ. ඉන්ධන මිල අඩු කරනකොට එහෙමනම් ඒගොල්ලෝ බඩු මිලත් අඩු කරන්න ඕනේ. ඒව බඩුව මිල අඩු කරන්නේ නෑනේ. මිල අඩුනට පස්සේ ඒ මිල අඩුවීමක් වෙන්න ඕනනේ අනිත් භාණ්ඩ වල. එහෙම අඩු වෙන්නේ නෑනේ. ඒක නිසායි කාරිය අසාධාරණයි පාරිගෝගිකවසෙන් අපිට. මිල වැඩි කරනවා නම් පාන් ගෙඩිය බර ප්‍රමාණය ඉතින් හරියට තියෙන්න ඕනේ. වෙන මේ මිල වැඩිම අසාධාරණයි. සූත්‍රය අනුව පහත වැටෙනකොටත් මේ මිල පහත වැටෙන එකයි අපිට සිද්ධ වෙන්න ඕනේ. මෙරටේ ඛනිජ තෙල් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහාද මිල සූත්‍රයක් හඳුන්වා දීම කාලීනව වැදගත් වනවා. දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේදයක් එයයි. ලෝකයේ දියුණු රටවල් වල ඉන්ධන මිල දිනපතාම පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙනවා. මිල සූත්‍රය බොහෝ දේවල් වලට අපි ඉදිරියේ භාවිත කරනවා නම් හොඳයි. අඩුමතරමින් අපි ප්‍රධාන භාණ්ඩ කීපයකවත් මිල ගණන් මේ මිල සූත්‍රය අනුව සකස් වීමට ඉඩ ප්‍රස්තාව විවෘත කළොත් පාරිභෝගිකයන්ටත් මේ වෙළඳපොලේ මිල වෙනස් වීමේ වාසිදායක අවස්ථාවල ඒ වාසි ලබා ගැනීමටත් අවාසිදායක අවස්ථාවලදී එහි බර දැරීමත් කියන මේ සාධාරණ මූල ධර්මයට යාම ඉඩකඩ විවෘත කරගන්න පුළුවන්. හිට්ලර් පන්නේ ඒකාධිපති පාලනයකට තමන් අකමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ කදුරුවෙල පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. විජේ කලාගීල උතුර කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්. ප්‍රභාකරන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට මේ අපේ සමහර දකුණයාක් කියනවා සමාවෙන්න කිව්වද? ඉවර කමක් නැද්ද? යාන් අයියේ නැත්තම් මට කියන්න බෑ. අපිට ඕනේ හිට්ලර් කෙනෙක්. එතන ගෞරවනාසල කල්පනා කරලා බලන්න. අරහෙන් ඒකාධිපති කෙනෙක් කතා ඉල්ලනවා. මේ දකුණේ සමහර අය හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසා මොකද? එතකොට තමුන්නාසල ජීවත් වෙන්න පුළුවන්ද? රැට නිදා ගන්න පුළුවන්ද? එදා ඔය ආණ්ඩු දෙකේම රජයේ විවේචනය කරොත් රැට නිදාගෙන ගෙදර නිදාගෙන බොරු. පොලිසියවත් දන්නේ නැහැ. ගමේ පොලිසිය දන්නේත් නැහැ මේ මිනිහට මොකද වුනේ කියලා. ඉතින් අපිට මේ ඒකාධිපති පාලනයකට අපි කැමති නැත. මෙම සම්මන්ත්‍රණයෙන් අනතුරුව කුමාර වෙල්ගම මහතාගෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ මාධ්‍ය හමුවකදී කළ විවේචනයක් සම්බන්ධයෙන්ද මාධ්‍ය අදහස් විමසා සිටියා. අජිත් ප්‍රසන්නට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැහැ. ගමත් අතහැරලා ගිහිල්ලා වෙන ප්‍රදේශයක පදිංචි වෙලා ඡන්ද 5000ක්වත් ගන්න බැරි මුළු රටම දන්න පිස්සෙක් එක්ක මම මොකටද කතා කරන්නේ? මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානෙක්කාර මහතාද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ව්‍යත්මක සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් කළා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කැමැත්තක් නැහැ. ඉතින් අපි අරගෙන බැලුවොත් පක්ෂ හැටියට අමේ පක්ෂය කවුරුත් එකඟ නැහැ. පෙරටුගාමීන් වගේ පක්ෂය ඒගොල්ලත් එකඟ නැහැ. JVP වගේ පක්ෂය ඒගොල්ලත් එකඟ නැහැ. දෙමළ සම්දානේ ඒගොල්ලත් එකඟ නැහැ. UNP ත් එකඟ නැහැ. මේ අපේ JO එකෙත් කොටසක් එකඟ නැහැ. මේ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඉහළ මැදපන්තියේ ඉංග්‍රීසි කතා කරන මහත්තුරු නෝන්ලා ඔය වෘත්තීය වේදී කට්ටිය කර්මාන්තකරුවෝ මහා ධනපතියෝ මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බෑ. මේ රටේ වැඩවර්ජන තියෙන්න බෑ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බෑ. ඒවා හරියට මර්ධනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ. වපුරන්නේ ඔය කට්ටිය. දෙවෙනි එක හමුදා නිලධාරි. හමුදා ආණ්ඩුවක් හදාගෙන මේ අභිප්‍රාය. යත්මගේ සම්පූර්ණ බලෑනිය ඔය කියන වෘත්තීය වේදී දේශීය මහා ධනවතුන්හා මා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලයන්නේ. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙමෙයිනේ. අපට ඕන මහින්ද මහත්තයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බෑනේ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයේ වැනි නායකත්වයක් අපට උවමන. නිවාස නොමැති ගුරුවරුන් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගුරුවරුන් සදහවන ජාත්‍යන්තර සංසදය මගින් පැවැත් වූ ශ්‍රී ලංකේ ගුරුවරයා වෙත ත්‍යාග හා සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගේ සුවිශේෂී සේවාවන් හඳුනාගෙන ඒවා අගය කිරීම වෙනුවෙන් පියර්සන් එඩෙක්සෙල් සහ නොටින්හැම් විශ්වවිද්‍යාල සමග එක්ව ගේට්වේ උපාධි පාසලයි සම්මාන උළෙල සංවිධානය කළේ. පුත්තලම මාම්පුරිය දාලුව ශාන්ත අන්තෝනි මහාවිද්‍යාලයේ අසිත් මුතුකුමාරණ ජයරත්න මහතා වසරේ ශ්‍රී ලාංකීය ගුරුවරයා ලෙස මෙහිදී සම්මාන සහ මුදල් ත්‍යාග දිනා ගත්තා. සෙසු ජයග්‍රාහී ගුරුවරුන් සඳහාද සම්මාන පිරිනැමුණේ අමාත්‍යවරයා අතින්. Our government has recognized education as a major weapon
අදවන විට තාක්ෂණීය දියුණුවත් සමග අධ්‍යාපනය ප්‍රබල සාධකයක් බවට පත් වෙලා ගුරුවරුන් ඒ ක්‍රියාදාමයට ලොකු සේවයක් සපයනවා. ඒක විශිෂ්ට සේවාවක්. ඔවුන්ව දිරිමත් කරන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. 2019 වෙනකොට ආදර්ශ ගම්මාන 2500ක් නිම කරන්න බලාපොරොත්තු වෙන ගමන්ම එහි නිවාස නොමැති ගුරුවරුන් සඳහාද නිවාස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. සම්මානලාභී ගුරුවරුන් කිහිප දෙනෙකුගේ නිවාස ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන්නත් මේ මොහොතේදී කටයුතු කරනවා. හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට සහ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දහවල් රෝමය බලා පිටත්ව ගියා. එය පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින්. තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කරනවා. වන සංරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ වැඩසටහන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද මෙම සමුළුව පුළුල් ලෙස දායකත්වයක් සපයනවා. සමුළුවට සහභාගී වන සමාජික රටවලට ලෝක වනාන්තර සතියේදී නව දැනුම හා මෙතෙක් ලබා ඇති ප්‍රධාන ජයග්‍රහණ පිළිබඳව අදහස් හුමාරු කර ගැනීමේ අවස්ථාව හිමි. ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 129 සිට 132 දක්වා ඉහළ නන්වා ගැනීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ සහ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් පියවර රසක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවක ජනාධිපතිතුමාගේ මෙම සහභාගීත්වය කැපී පෙනෙනවා. ජනාධිපතිතුමා අනිද්දා සමුළුව අමතා විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව සඳහා සහභාගී වීමට ජනාධිපතිතුමා මේ මාස 17 වනදා සිට 19 වෙනිදා දක්වා ජෝර්ජියාවේ සංචාරයකටද එක්වනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත ITN ගුවන් කාලයේ විකාශය කරන ටෙලිනාට්‍ය මාලාවේ නව ඇරඹුමක් අනිදා සිට සනිටුහන් කෙරෙනවා. රාත්‍රී 7 සිට 10 දක්වා වන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත ගුවන් කාලයේ විකාශය කරන ටෙලිනාට්‍ය මාලාවේ නව ඇරඹුමක් සටහන් කිරීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳ වෙළඳ නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණා. ඒ ITN මාධ්‍යාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ITN ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැරපියාරච්චි යන මහතුරුන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ද ඊට එක් වුණා. වෙළඳ නියෝජිත ආයතනවල සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ඉදිකරමින් පැවති නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පෙදරේරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. පානතුර කවිරාජ මාවත ප්‍රදේශයේ නිවසක දෙවැනි මහලේ බිත්තියක් බඳිමින් සිටි පෙදරේරුවාගේ සිරුර මතට මෙම බිත්තිය කඩා වැටී තිබෙනවා. එම පුද්ගලයා පානතුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. 55 හැවිරිදි ඔහු මතුකම ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා. ගණේමුල්ල සිට කඳාන හා ජයල දක්වා ගමන් කිරීමට ඇති ප්‍රධාන මාර්ගයේ පාලම් දෙකක් දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා. මෙගමුව සිට දක්ෂිණ අධිවේගී මාර්ගය දක්වා මාතර දිසට ගමන් ගන්නා රථවාහන කඩවත පිවිසුමට ළඟාවන්නේ මෙම මාර්ගය හරහායි. කොළඹ මහනුවර මාර්ගය හා කොළඹ මේගමුව මාර්ගය සම්බන්ධ කෙරෙන අතුරු මාර්ගයක් ලෙසද මෙය සැලකෙනවා. අවුරුද්දක් විතර සිස්සේ මේක මේ පාර මෙහෙමමයි. එක පාරක් ඇවිල්ලා කාපට් වගේ දාලා ගියා. ඒක විතරින් ඉවරයි වුණා. ඊට පස්සේ ගැටි දෙකක් දැම්මා. එතනින් එහාට මේක ඉවරුන්නේ නැහැ. තව දවස් දෙකක් ඇද්දි මේක කැඩලා බිඳලා පාත් වෙලාම යනවා. මේ නිලධාරියේ නිදිද කියලා තමයි මට අහන්න තියෙන්නේ. මෙතන මෙහෙම තිබ්බට වතුර පොඩ්ඩක් ගැඹුරුයි. ඉතින් මෙතනින් පල්ලට වැටෙන්න ඉස්සෙල්ලා බලධාරීන් මේක ඉක්මනට හදලා දෙනවා නම් ඇත්තටම කාගේරි ජීවිතයක් අනිවාර්යෙන් බේරෙනවා. විද්‍යාවක් උනාට පස්සේ වැඩක් නැහැ. අපි කියන්නේ බලධාරීන්ට ඉක්මනින් ප්‍රසංස්කරණය කරලා දෙන්න කියලා. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ශාක හා සත්ව විශේෂ ගණනාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද වන විට බොහෝ රටවල සාකච්ඡා පැවැත්වෙනවා. එහි තවත් පියවරක් ලෙස රටවල් 168කින් සමන්විත සයිටිස් සමුළුව 2019 මේ මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අප තබන සටහනක්. වෙළඳාම නිසා වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ශාක සහ සතුන් ගැන තියෙන අන්තර්ජාතික සමුළුවක් වන සයිටිස් සම්මන්ත්‍රණයේ 18 වෙනි සැසිවාරයේ ලංකාවේ පැවැත්වීමට නියමිතයි. වයිල්ඩ් සම්බන්ධව ලෝකේ තියෙන ලොකුම සම්මන්ත්‍රණය තමයි මේක. ඒකම එක්සත් ජාතික සංවිධානයේ සහභාගිත්වයකින් ලැබෙන ලොකුම සම්මන්ත්‍රණයක් මේක මේ රටේ. ඒක ජාත්‍යන්තර වශයෙන් ඉතාම වැදගත් ලංකාව අවධානයට ලක් වෙන අවස්ථාවක්.
මේක ලංකාවට විශාල ගෞරවයක් ගෙන එන අවස්ථාවක මෙය අපි බලාපොරොත්තු වෙන මේ සත්තු ගහකොළ ලක්කා කියන සයිටිස් කියන්නේ මොකද්ද අපි දැනුවත් කරන්න ඕන මේක සයිටිස් කියන්නේ තිරසර ඒකත් එක්ක බද්ධ වුණු අපේ ඒ කාර්යභාරය අනුමු රාශිකට ගෙනියම තමයි මේ කැටජිකේ සතෙක් ශාකයක් නැති වෙන්න ලම්ුණයින් පස්සේ ඒගොල්ලෝ ගැන කතා කරන්න එපා. ඒක ගැන දුක් වෙන්න එපා. ඒ ඒ අය ගැන ඒ සත්තු ගැන ඒ ශාක ගැන ඒ සතුන් සහ ශාකවල පරිසර පද්ධති ගැන අද හිතන්න අද කල්පනා කරන්න. දැන් සමුදුව ලංකාවේ සංවිධානය කරද්දී අපිට අවශ්‍යතාවයක් ඇති වුණා මේ සමුදුවත් එක්ක ලංකාව කොයි ආකාරයෙන් සතුන් සහ ශාක සංරක්ෂණය කිරීම සහ පරිසරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් ක්‍රියා කරන්න කියන එක ලෝකෙටම හඳුන්වලා දෙන්න. ජපානයේ 1981 තිබ්බට පස්සේ දූපතක පැවැත්වෙන දෙවෙනි අවස්ථාව ඒ වගේම දකුණු ආසියාවේ ඉන්දියාවේ පැවැත්වුණාට පස්සේ ලැබෙන දෙවෙනි අවස්ථාව. ඉතින් ඒක ඒ පැත්තට වැදගත් වෙනවා. ඒ සමගින් ITN ප්‍රධානපත් විකාශය නිමාවට පත්වනවා. ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීමට පිවිසෙන්න www.itnnews.lk අපගේ වෙබ් අඩවියට. සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala